අවසර ඇතුණ වහන්ස මට දැනගන්න පුළුවන්ද සෝවාන් සකෘදාගාමි අනාගාමි මේ රහත් කෙනේ ඵල අතර තියෙන වෙනස? එන්න උදේ කිව්වා උපේක්ඛාසිත එන්න පිළිසිදු වෙනවා. ditthi vasen pirisudu wimai dakma pirisudu wimai sotapanna palaya. මේ කාමරාග පටික කියන එක දෙවරක් පිරිසිදු වීමයි සකදාගාමි ඵලය මාර්ගයේ අනාගාමි මාර්ගයේ ඵලය. අරහත් ඵලය කියන්නේ ඒ ඒක නෙමේ කාමරාග පටික නෙමේ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා උද්දම් භාගයේ සංයෝජන වලින් මිදී නිදහසයි. එතකොට එන්න සැහැල්ලු වෙනවා, බරාඩු වෙනවා, විමුක්තියටපත් වෙනවා, නිදහස් වෙනවා, උපාදානයෙන් මිදෙනවා. නිදහස් වෙනවා. ඒක තමයි හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙන අවස්ථා හතරක් තමයි ওই මාර්ගඵල හතර කියන්නේ. ඒක සමිනා සෝවාන්න කෙනෙක්ගේ අර බැමි තුනක් කියලා එහෙම නෑ. බැමි තුන කියන්නේ ditthi වශයෙන් බැමි තුනයි දැක්ම පිරිසිදු වීමයි සක්කාය ditthi විචිකිච්ඡා සීලප්පත පරාමාස තුනේම තියෙන්නේ. මේ සංසාරයි කියලා ගත්ත දැක්ම නිස්සාරයි කියලා දකින්නවා. සංමා වෙනවා. එම්සක් එතෙන්දි මේ කාමරාග එහෙම නැහැ. සෝදාපන්න ඵලයටපත් වූ පුද්ගලයාගේ කාමරාග දෙහෙම්මම තියෙනවා. නමුත් සකදාගාමි ඵලයටපත් වෙනකොට ඕලාරික වශයෙන් කාමරාග වලින් මිදී නිදහස් වෙන අනාගාමි ඵලයටපත් වුනාම ඕලාරික වශයෙන් සිවුම් වශයෙන් අජ්ජත්තික බාහිර වශයෙන් කාමරාගයෙන් සදාටම සාමුලින්ම මිදාන දෙනවා. නමුත් කාමරාගයෙන් මිදී නිදහස් වෙන පුද්ගලයා තුලත් අරහත් ඵලයටපත් වෙනකන් රූපරාග රූපරාග මාන අවිද්‍යා උද්දච්ච තියෙනවා. සමිනාස් දැන් මේ මොහොත කෙනෙක් දැනගෙන ඉස්සරහට කරන හැම ගනුදෙනුවකදම අර අපි ණය වෙන දෙයට පින් අනුමෝදන් කළේ ඒකෙන් මිදහස්. ඔව් දැන් මේ මොහොතේ ඉඳන් තමයි මේ සියලු දේ කරන්න ඕන. දැන් ඊයේ කරගත්ත දේ හරි අද කරගත්ත වැරදි අද උදේ කරගත්ත වැරදි දේ හරි දැන් ඒවට පිළිතම් පිළියම් කරන්න යන්න එපා. කරන්න ඕනේ කොයි වෙලාවෙද මේ බුද්ධ දේශනාවට අනුව මේ වර්තමාන මොහොතේම හිතන දේ හිතට එන දේ මේ වර්තමාන මොහොතේ ඉඳන් අනාගතයට. එතකොට මේ පච්චුප්පන්නංචයෝ බ්‍රම්මෝ තත්ත්ව විපස්සති කියවා. එහෙම නැත්නම් ඔය ආද මහ සතරාතිපට්ඨාන සූත්‍රයේ 21 වරක්ම තියෙනවා පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසත්තිමත්තාය කියලා. පච්චුප්පන්න කියන්නේ වර්තමාන මොහොතේ. ඒ නිසා මේ දැන් හෙට අනිද්දා ඔබට කියන සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ තියෙනවා අහෝසිය අතීතයේ තුල තමයි මිනිස්සු ඉන්නේ. ඒක වැරදි. එක නූපන් අනාගතයේ තුල තමයි මිනිස්සු ඉන්නේ. නමුත් ඉන්න ඕන වර්තමාන මොහොත තුල. වර්තමාන පච්චුප්පන්නංච යෝ ධම්මෝ තත්ත විපස්සති. තත්ත එතන එතනදිම විපස්සති වැරදි වෙන් කර කර ප්‍රාණය කළා අස් කරන්න ඕන. කොයි මොහොත උපදින හිටද වර්තමාන මොහොත. පච්චුප්පන්නංච කියන්නේ වර්තමාන මොහොත. එතකොට මේ අතීතයට ගියව අපිට දැන් ඇතුන් ලවාවත් වෙනස් කරන්න බෑ, හොඳත් වෙනස් කරන්න බෑ, නරකත් වෙනස් කරන්න බෑ, කර්මයක් වෙනස් කරන්න බෑ. ඒවා ටීචර්. අපි නම් මේ වර්තමාන මොහොතේ ඉඳන් ඔබ මේ ධර්මය අද අහගත්තා නම් අද ඉඳන් මේ නිවැරදි ප්‍රතිපදාව පිළිවෙත අනුගමනය කරන්න අනුසය නූපදව අනුත්පාද නිරෝධයෙන් නිදහස් වෙන්න. එතකොට ඔබ නිදහස්. සමනස අපිට දැන් අතීතේ මොන හරි අපි කරපු හොඳ පින්කම් මතක් වුණා පස්සේ ඒක තමයි දීගම් වා එනවා. දීගම් වා කිව්වේ ඒවා එනවා. අන්න ඒ එන යහපත් අර සතුට. ඒ යහපත් වන දේ නිසා අපේ හිත පිරිසිදු කරගන්න පුළුවන්. අයහපත් වන දේ ආවොත් විතරයි අපි ආනපාන සතිය සමාධිය වඩන්නේ. සමනස ඒතකොට ඒ එන අර සතුටදායක අර පින්කමක් කරවල එන සතුටදායක හැඟීම මතක් කළ ඒකෙන් ජනිත වෙන උපසල ශක්තිය අනුමෝදන් කරන්න බැරිද? ඒක 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 අනුමෝදන් කරන්න පුළුවන්. ඒක එක මොහොතක් අපි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පතරෝල ඒක අනුමෝදන් කරන්න පුළුවන්. හැබැයි දැන් අපිට උගන්වලා තියෙන්නේ මොකද්ද? බුද්ධාගමේ උගන්වන්නේ මොකද්ද? එහෙම පින්කමක් මතුණා නම් මොකද්ද කියන්නේ? මොකද්ද කරන්න කියලා බුද්ධාගමේ උගන්වන්නේ ප්‍රාර්ථනා කරන්න, ඉල්ලන්නේ, යාඥා කරන්න. ඒ පුණ්‍ය ශක්තියනොත් මට මේ මේවා සැප සම්පත් ලැබේවා. රූප සම්පත් බණ සම්පත් අර සම්පත් ලැබෙන්නේ එක්ක දෙව් මිනිස්සුන්ට කෙලවර මතු බුදුන බුදුන් දකින්නට ප්‍රාර්ථනා කරන්න ඉල්ලන්නේ. ඕක නම් බුද්ධාගමේ වර්ධද? බුදුහාමුදුරන්ගේ ධර්මයේ එහෙම එකක් නැහැ. දීර්ඝසම්.